පුවත් ලබසලින් ගෙනෙන ඔබගේ YouTube channel සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. ගෝලීය මහා ප්‍රතිශක්තිකරණ මට්ටමට වඩා තවදානම් සහගත ලෙස 15% බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානයේ නිකුත් කළ නවතම වාර්තාවකින් පෙනී යන්නේ ලදන් 1.43කට වෙන්නත් අවුක්මයක් සිදුවන බවයි. එමෙන්ම පසුගිය වසරේදී ලොව බොහෝ රටවල ළමා ප්‍රතිශක්තිකරණ ආවරණය ඇලහිඳ තිබූ අතර මේ හේතුවෙන් සරම් ප්‍රෝගය පැතිරීම වේගවත් වී ඇති බවද එම වාර්තාවෙන් සඳහන්. එමෙන්ම රටවල් 31ක පමණ ඉන්නත් නොරදු දරුවන් වැඩි සංඛ්‍යාවක් සිටින අතර ළමයන් බිලියන 6.5ක් පමණ DTP එන්නතෙහි පූර්ණ මාත්‍රාව සම්පූර්ණ කරන මිති බව සඳහන්. මීට අමතරව ගැබ්ගල පිළිකාවට එරෙහිව HPV එන්නත 50%කට පමණ එන්නත් සිදු කර නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ අදාළ වාර්තාවේ සඳහන්. එමෙන්ම 75%කට වැඩි පිරිසක් එන්නත් ලබා ගැනීම පිළිබඳව දැනුවත් වීමක් නොමැති අතර මේ හේතුවෙන් එන්නත් කරන අවශ්‍යතාවය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමට වඩා අවධානය යොමු කළ යුතු කරුණුයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩිදුරටත් අවධානය කළේ. මේ අතර මෙරට රෝහල් පද්ධතිය තුළ 80%ක පමණ ඖෂධීන්ගේ පොකුණ බව සෞඛ්‍ය අංශව ධාරණය කරනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජමල් සංජීව ප්‍රකාශ කළේ තත්ත්වයෙන් බාලවීම හමුවේ තවත් ඖෂධ ගණනාවක් භාවිතයේ ඉවත තමයි බවයි. මෙවැනි උණුසුම් පුවත් ලබසන ඉන්ධන ගැනීම සඳහා ඔබගේ YouTube channel subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.